එදිනදා ජීවිතයේදී එහෙම නැත්නම් මගතොටේදී අපි කොච්චර වායුන් වර්ග ප්‍රමාණයක් ආශ්වාස කරනවද? ඉතින් මෙව අපේ ශරීරයට විෂද එහෙම නැත්නම් විෂ නැද්ද කියලා අපි දන්නවද? ඉතින් අද අපි කතා කරන්නේ මේ ගැන දිගටම රැඳලා ඉන්න අපිත් එක්ක මේ සයන්ටිෆික් කර්මාන්ත ශාලාවක එහෙම නැත්නම් ගෙදර නදනුවත්ව විෂ අධිකම ලෙස ශරීරගත වෙන වායුන් වර්ග පහක් ගැන කතා කරමු. ඉතින් පළවෙනි එක විදිහට කාබන් මොනොක්සයිඩ්, ඊට පස්සේ ඇමෝනියා, ඊටත් පස්සේ ක්ලෝරින් වායුව, සල්ෆර් ඩයොක්සයිඩ් වායුව, අවසාන විදිහට ඔක්සිජන් වායුව ගැන කතා කරමු. මුලින්ම අපි කාබන් මොනොක්සයිඩ් ගැන කතා කරමු. ඉතින් කාබන් මොනොක්සයිඩ් කියපු ගමන්ම එතන කාබන් සහ ඔක්සිජන් තියෙනවා. මේ දෙක අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. ඇත්තටම කාබන් මොනොක්සයිඩ් කියන වායුව වර්ණයක් නැහැ. ඒ වගේම තමයි ගන්ධයක් නැහැ. නමුත් හොඳට ගිනි ඇවිලෙන සුළු වායුවක්. ඒ වගේම දිවට කිසිම රසයක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේක ශරීරගත වුණොත් මේක ශරීරගත වුණයි කියලා දැනගන්න විදිහක් නැහැ. නමුත් අපිට ශ්වසන ආබාධ ඇති වෙනවා මේක ශරීරගත වුණොත්. ඒ කියන්නේ අපිට හුස්ම ගන්න අපහසුතාවයක් දැනෙනවා. එහෙම නැත්නම් හැතිය තියෙන පුද්ගලයෙක් නම් හැතිය වැඩි වෙනවා. ඉතින් කාබන් මොනොක්සයිඩ් බහුල වශයෙන් පිට වෙන්නේ මොනෝගෙන්ද? ඉතින් අභ්‍යන්තර දහන එන්ජින් වල කාබන් මොනොක්සයිඩ් අධික ලෙස පිට වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර දහනයක් තියෙන එන්ජිමක් ඇතුළත පූර්ණ දහනයක් සිදු නොවුනොත් එතන කාබන් මොනොක්සයිඩ් පිට වෙනවා කියන එක. ඉතින් කාබන් මොනොක්සයිඩ් පිට වෙන්න නම් පූර්ණව ඔක්සිජන් දහනය නොවීමක් තමයි හේතු වෙන්නේ. ඒක තමයි කියන්නේ ගැරජ් එකක් ඇතුළේ වාහනයක් ස්ටාර්ට් කරද්දී ගැරජ් එකේ දොර අනිවාර්යයෙන්ම ඇරලා තියන්නයි කියලා. මොකද මේකට හේතුව කාබන් මොනොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය මේ ගැරජ් එක ඇතුළේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් පොඩි ක්ලාන්ත ගතියක් හෝ හතියේ වැඩිවීමක් දැක ගන්නට පුළුවන්. නමුත් මේක නොදැනුවත්ව වැඩි වෙලාවක් සිටීමෙන් මාරාන්තික අනතුරක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් කාබන් මොනොක්සයිඩ් ප්‍රධාන වශයෙන්ම යකඩ නිස්සාරණයේදී යොදා ගන්නවා. මේකට හේතුව තමයි මේ යකඩ නිස්සාරණයේදී අධික උෂ්ණත්වයක් අපිට ලබා ගන්නට ඕනේ. ඒ කියන්නේ අධික තාපයක් පිට කරන ප්‍රතික්‍රියාවක් ඇතුළතදී සිදු වෙන්න ඕනේ. කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කරනවා කියන්නේ අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවක්. ඉතින් ඉතිහාසයේදී ඇරිස්ටෝටල්ගේ පොතක සඳහන් වෙලා තියෙනවා ගල් අඟුරු පුළුස්සද්දි විෂ වායුවෙන් පිට වෙනවායි කියලා. ඉතින් ඒ කියන්නේ මේ කාබන් මොනොක්සයිඩ් ගැනම වෙන්න ඕනේ. ඉතින් කාබන් මොනොක්සයිඩ් කියන්නේ ස්ථායි නෝන අණුවක්. ඉතින් මේක නිතරම බලාගන්නේ ස්ථායි අණුවක් හදාගන්න. අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ඔක්සිජන් ප්‍රවාහනය කරන දේ. ඉතින් මේ ඔක්සිජන් ප්‍රවාහනය කරන හිමොග්ලොබින් එක්කලා මේ කාබන් මොනොක්සයිඩ් ස්ථායි අණුවක් හදනවා. ස්ථායි අණුවක් හදනවා කියන්නේ අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය ඉක්මනට අඩු කරන්න පුළුවන් මේ කාබන් මොනොක්සයිඩ් වලට. එහෙම වුණොත් අපේ මොළයට ඔක්සිජන් ප්‍රවාහයේ යම් අඩුවීමක් එක්කලා ක්ලාන්ත ගතියක් එනවා. ඒක තවදුරටත් සිදු වුණොත් මරණය දක්වාම යනවා. අපි දෙවෙනියට ඇමෝනියා වායුව ගැන කතා කරමු. ඇමෝනියා වායුවේ ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් තියෙනවා. මේක කාර්මිකව ඉතාමත් විශාල ප්‍රමාණයක් අවුරුද්දකදී නිෂ්පාදනය කරන මිනිසුන් විසින්. ඉතින් ඇත්තටම මේ විෂ වායුව මිනිසුන් විසින් නිෂ්පාදනය කරන්නේ. ඇමෝනියා වායුව කියන්නේ කිසිම වර්ණයක් නැති වායුවක්. ඒ වගේම තමයි කටුක ගන්ධයක් තියෙන වායුවක්. ඉතින් මේ ඇමෝනියා වායුවෙන් පොහොරක් විදිහට අපිට පොහොර ලබා ගන්නට පුළුවන්. මේ ඇමෝනියා වායුවම භාවිතා කරලා පුපුරන ද්‍රව්‍ය සාදන්නට පුළුවන්. ඒ වගේම තමයි පිළිසිඳුකාරක. ඉතින් එක එක ප්‍රයෝජන එක එක ශ්‍රේෂ්ඨවල වැඩිපුර තියෙන හින්දා තමයි මේ ඇමෝනියා වායුව වාර්ෂිකව වැඩි ප්‍රමාණයක් රටවල්වල කාර්මිකව නිෂ්පාදනය කරන්නේ. මේ ඇමෝනියා කාර්මිකව නිෂ්පාදනය කරන හේබබ්‍රුෂ් ක්‍රමයට. ඉතින් හේබබ්‍රුෂ් ක්‍රමයේ තියෙන්නේ වායුගෝලයේ වාතය සහ මේ මීතෙන් වලින් ලබා ගන්න හයිඩ්‍රජන් යම්කිසි අනුපාතවල යම්කිසි තත්වයකට, එහෙම නැත්නම් පාලිත තත්වයකට ප්‍රතික්‍රියා කිරීමෙන් ද්‍රව ඇමෝනියා ලබා ගැනීම. අපි ඊළඟට ඇමෝනියා ශරීරගත වුණොත් මොනවයි මොනව වෙයිද කියලා කතා කරමු. ඇත්තටම ඇමෝනියා ශරීරගත වෙච්ච වහාම අපේ නාසය, උගුර මේ වගේ දේවල් පිච්චිලා යනවා වගේ දැනෙනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ අපේ නහයේ තියෙන ගඳ සුවඳ දැනීමේ හැකියාව, එහෙම නැත්නම් දිවේ තියෙන
රස දැනීම හැකියාව වගේ දේවල් කීන වෙලා යනවා. ඉතින් ඒකෙන් කියන්නේ මේ වායුව අපිට ගොඩක් හානිදායකයි කියලා. ඒ වගේම තමයි සුදුසන ආබාධ තියෙන කෙනෙක් නම් මාරාන්තික තත්ත්වයට පවා යන්නට පුළුවන්. අද මම මේ කතා කරපු වීඩියෝ එකේ ගොඩක් කරුණු කියවුණා. ඒ වගේම ගොඩක් කරුණු කියවුනේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකක් කරනවා නම් යම් කිසි කාලපරාසයකට අපිට නවතින්න වෙනවා. ඕගොල්ලොත් දන්න යම තියෙනවනම් මීට අමතරව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් පොඩි ඉඟියක් දෙන්න. මඤ්ඤොක්ක තම්බද්දි පියනෙන් වහල මඤ්ඤොක්ක තම්බන්න එපා කියන්නේ ඇයි? මේකට උත්තරේ දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේක කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරනවා. දිගටම නැදලා ඉන්න අපිත් එක්ක මේ සයන්ටිෆික් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ YouTube channel එක අනිවාර්යෙන්ම අදම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවනම් මේ වගේ විද්‍යාත්මක කරුණු වලට ගොඩක් ආස කරන ඒගොල්ලන්ටත් මේක ෂෙයා කරන්න. Thank you.